ක්‍රිස්තුමන් තුල මාදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ඇත්තටම ජේසුව හඳුනනවාද ඔබත් මමත් ඇත්තටම ජේසුව හඳුනනවාද කිතුණු ජීවිතයක ක්‍රිස්තු අනුගාමිකයෙකුගේ ජීවිතයක තියෙන ස්වභාවය අද සුවිශේෂය තුලින් අපිට මනාව පැහැදිලි කරලා දෙනවා ජෙරුසලමේ සිට එමාවුස් කියන නගරයට ගමන් කරන ගෝලයන්ගේ දෙදෙනෙක්ගේ ඒ ගමන වටා ගොඩ නැගුණු මේ සිදුවීමේදී ස්වාමින් වහන්සේ ඔබටත් මටත් කියා දෙන්න උත්සාහ කරන්නේ උන් වහන්සේගේ වචනේ ඇති ප්‍රබලත්වයයි ජෙරුසලම කියන්නේ දේව මාලිගාව තිබුණු තැන දිව්‍යන් වහන්සේ වැඩ සිටි ස්ථානය ජුදා දහමට අනුව ජුදා විශ්වාසයට අනුව අන්න එතනටයි ජේසු උන් වහන්සේගේ ගමන යන්නේ වහන්සේ ගලීලේ ඉඳලා ඇවිදගෙන යන මේ සිදුවීම් ජෙරුසලම යන කරා යන සිදුවීම් තමයි අපි දේ වචනය තුල නිරන්තරයෙන්ම සවන් දෙන්නේ නමුත් උන් වහන්සේ ජෙරුසලමට යනවා උන් වහන්සේගේ ගැලවීමේ කාර්ය සම්පූර්ණ කරන්නට උන් වහන්සේ කුරුසියේ කුත් උනේ උන්වහන්සේ මරණය පරාජය කරමින් උත්හාන වුණේ අන්නේ ජෙරුසලමේ අන්නේ ඒ තරම් වටිනාකමක් තියෙන මේ ජෙරුසලම මේ කිතුණුවන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් දීපු ඒ ජෙරුසලමේ ඉඳලයි මේ ගෝලෙන් දෙදෙනා එම්මාවුස් කියන තැනට යන්නේ උන් ඉන්නට ඕනේ ජෙරුසලමේ නමුත් උන් යන්නේ එම්මාවුස් කියන ගමටයි සමහරක් විට මේ ගෝලෙනුත් බය වෙන්නට ඇති ජේසුව තමන්ගේ ගුරුදේවයන්ව මරලා දැම්මා වගේම ජේසුත් එක්ක හිටිය අපිවත් ඔවුන්වත් මරලා දායි කියලා අන්නේ බය නිසා වෙන්නට ඇති සමහරකට මේ ගෝලෙන් දෙදෙනා ජෙරුසලමේ ඉඳලා මේ මවුස් කියන ගමට යන්නේ වැරදි පාරක් ජෙරුසලමේ ඉන්න ඕන කම තියෙද්දී ඔවුන් යන්නේ වැරදි පාරකයි ඒ මවුස් කියන ගමට නමුත් මේ ගමනේදී අපි දකිනවා ඕන තවත් අමුත්තෙක් උන්ගේ ගමන තුල මුණ ගැසෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ ජේසුයි. ජේසු උන්ගේ ගමනේදී උන්ට මුණ ගැසුණාත් උන් ජේසුව හඳුනා ගන්නේ නැහැ. ජේසු උන්ගේ ගමනට තවත් එක් ආගන්තුකයෙක් විතරයි. ජේසු අපිට ආදරය කරන්නේ අපි හැමතිස්සෙම හරි පාරකම යනවනම් විතරක් නෙමේ. වැරදිර තේරුම් ගන්න එපා අපි හැමදෙස්සෙන් වැරදි පාර යන්න ඕනේ ජේසුවෙත් ඉන්නවා කියන දේ නෙමෙයි අපි හරි පාරේ ගියත් අපි වැරදි පාරේ ගියත් ජේසු හැමතිස්සෙම අපිත් එක්ක ගමන් කරනවා අපගේ ගමන් සගයක් විදිහට අන්න ඒ වගේම තමයි ජේසුවේදා ඒ වැරදි පාරක ගිය ඒ ගෝලෙන් දෙදෙනාත් එක්කත් ඒ ගමන යන්නේ ජේසුවේ ගෝලෙන් දෙදෙනාන් අහන ඔබ මොනවා ගැනද මේ කතා වෙන්නේ එතන මේ ගෝලෙන් කෙනා මේ ජෙරුසලමේ මේ සිදුවෙච්ච සිදුවීම දන්නේ නැති එකම කෙනා ඔබද ඊට පස්සේ උන්වහන්සේ ගැන කියන්නට පටන් ගන්නවා ජේසු ගැන ඔවුන් ජේසුට කියනවා ජේසු ගැන විස්තරයක් ඔවුන් ජේසුට කියනවා මේ ජෙරුසලමේ ට්‍රෙන්ඩින් වෙන කතාව මේ ජෙරුසලමේ ප්‍රසිද්ධම කතාව තමයි මොවුන් දෙදෙනා මේ කතා කරමින් යන්නේ ඔවුන් කියනවා බලසම්පන්න දිවිසිවරයෙක් හිටියා ක්‍රියාවෙන් සහ උන්වහන්සේ කියපු දේවල් වලින් හැම දෙයකින්ම බල සම්පන්න වෙච්ච දිවිසිවරයෙක් හිටියා. ජේසුව උන් හඳුනන්නේ ජේසුට ජේසු ගැන කියලා දෙන විස්තරේදී උන් කියන්නේ උන්වහන්සේ ඒ අපගේ ගැලුම් කරුවානන් මනුෂ්‍ය පුත්‍රයානන් කියන වචනේ නෙමේ භාවිතා කරන්නේ දිවිසිවරයෙක් තවත් එක් දිවිසිවරයෙක් ප්‍රබල දිවිසිවරයෙක් විදිහටයි. ඊට පස්සේ මේ නායක පූජකයන් මේ දිවිසිවරයව මරලා දානවා. අදට ඒ සිදුවීම සිද්ධ වෙලා දවස් 3. අපේ සමහර කිස්ත්‍රීන් ගිහිලා බලනවා ඒ ගල්ලනේ උන්වහන්සේ තැන්පත් කරපු තැන නමුත් උන්වහන්සේව දකින්නේ නැහැ. එතන හිටිය දේව දූතයෙක් කියනවා උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මේ නෑ උන්වහන්සේ ජීවමානයි කියලා. උන්වහන්සේ ගැන හොඳට විස්තර දැනගෙන හිටිය මේ ගෝලයෙන් ඒ වෙනකොටත් ජේසුව හරියට හඳුරගෙන හිටියේ නැහැ. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ සමහරක් වෙලාවට අපෙන් කවුරු හරි
ජේසු කියන්නේ කවුද කියලා ඇහුවොත් අපි ජේසු ගැන ගොඩාක් විස්තර කියයි. ජේසු ඉපදුනේ ජෙරුසලිමේ කියලා කියයි, බෙත්ලෙහෙමේ කියලා කියයි, උන්වහන්සේ මේ වගේ ප්‍රබල ක්‍රියා කළා කියලා කියයි, ප්‍රාතිහාරයන් කළා කියලා කියයි, තනින් තැනට ගියා කියලා කියයි. ඇත්ත මේ දේවල් සිද්ධ වුණා අපි ජේසු ගැන විස්තර දන්නවා. නමුත් ඇත්තටම ඔබත් මමත් ජේසුව හඳුනගෙන තියෙනවද අපගේ ජීවිතයන් තුළ? මේ ගෝලෙන් දේ වචනය දැනගෙන හිටියේ නැහැ කියන්නට බෑ. ජේසුත් එක්ක ඒ කාලයෙම ගත කළ හැමදේම ජීවිතය අතහැරලා, තමුන්ගේ රැකියාව, තමුන්ගේ පවුල, හැම දෙයක්ම අතහැරලා ජේසුව අනුගාමී වෙච්ච මේ ගෝලෙන් උන්වහන්සේගේ වචනය දැනගෙන හිටියා. නමුත් ඒ දේව ධර්මවාදී කියනවා ඔවුන් දේ වචනේ දැනගෙන හිටියට ඔවුන් දේ වචනය හරියට විශ්වාස කරලා තිබෙන්නේ නැහැ මේ මොහොත වෙනකන්. අනේ වෙලාවේ තමයි ජේසු ඔවුන්ට පැරණි ගිවිසුමේ ඉඳලා නව ගිවිසුම දක්වා, මෝසෙස්ගේ ඉඳලා ඒ නව ගිවිසුම උන්වහන්සේ උත්ථානය දක්වා තිබිච්ච උන්වහන්සේ ගැන කිවිච්ච හැම සිදුවීමක්ම මොවුන්ට පහදා දෙන්නට පටන් ගන්නේ. මේ සිදුවීමේදී ඔවුන් දකිනවා දැන් කාලය ගියා, හවස් වරුව වේගෙන එනවා. ඔවුන් කියනවා ජේසුට, ඔබ අපත් සමග නතර වෙන්න. මේ මොහොත වෙනකොනොත් ඔවුන් ජේසුව හඳුනගෙන හිටියේ නැහැ. අප සමග නතර වෙන්න මහා ප්‍රබල ආඥාවක්. වැරදි පාරක ගියත්, වැරදි ගමනක ගියත් ඔවුන්ට හමුවන ජේසුට ඔවුන් නොහැඳුන හරි කියනවා අප සමග නතර වෙන්න. මේ මොහොතේදී උන්වහන්සේ පූප කැඩීම සිදුවන රොටි කඩලා ඔවුන්ට දෙනවා. දිවස ප්‍රසාදී අත්දැකීමකට මොහොතකට ඇතුල් වෙනවා. අන්න ඒ තුල ඔවුන් හඳුනා ගන්නවා මේ වෙන කිසි කෙනෙක් නෙමේ මේ අපගේ ගැලුම් කරුවානම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කියලා. කිතුනු විශ්වාසය තුළ සබාවෙන් ඈතට යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ජේසු අතහැරලා වෙන මාර්ගවල යන මිනිස්සු ඕන තරම් ඉන්නවා සබාවෙන් කැඩිලා. අපි හිතනවා ඒ අය ජේසුගෙන් ඈත් වෙලා ජේසුය ඒවත් හැරලා නැහැ. ඔවුන් සබාවෙන් ඈතට ගියා, ජේසුගෙන් ඈතට ගියාත් එදා එම්මවුස් නගරයට යනේ, ගමට යනේ ගෝලින් දෙදෙනත් එක ජේසු ගියා වගේම ඒ සබාවෙන් ඈත් වෙලා යන අයත් එක්කත් ජේසු ගමන් සගයෙක් විදිහට ගමන් කරනවා. අපි ජීවිතේ දැන දැන වැරදි පාරවල් වෙන අවස්ථාවන් නැති, අපගේ ජීවිත ඇබ්බැහිවීම තුළ, අපේ ජීවිතවල ගන්න වැරදි තීරණ තුළ අපි සමහරක් වෙලාවට ජීවිතේ වැරදි පාරවල් වල යනවා. ජේසුගෙන් ඈත් වෙලා අපි ගමන් කරන මොහොතවල් තියෙනවා. නමුත් ඒ කිසිම මොහොතක ජේසු ඔබවත් මාවත් අත්හැරලා යන්නේ නැහැ. ජේසු ඔබත් මාත් එක්ක ඒ ගමන තුළ නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳෙනවා, අපිත් එක්ක ගමන් කරනවා. ඒ පූප කැඩීමෙන් පස්සේ උන්වහන්සේ අතුරුදහන් වෙනවා කියලා අපි දේ වචනේ තුල මෙනෙහි කරන උන්වහන්සේ අතුරුදහන් වෙන්නේ මෙන්න කොහෙටවත් නෙමේ, සභාවටමයි. සභාවේ මිෂනාරි කටයුත්තටමයි, ඒ මිෂනාරි සේවයටමයි උන්වහන්සේ නැවතත් අතුරුදහන් වන්නේ. උන්වහන්සේ ජීවමානව ඔබත් මාත් එක්ක අද දවස දක්වාම ජීවත් වෙනවා. අද දවස දක්වාම ඔබත් මාත් එක්ක ඉන්නවා. මේ පූප කැඩීම තුල තමයි මේ ගෝලෙන් හඳුනගන්නේ, ගෝලින්ට මතක් වෙන්නේ ඒ උන්වහන්සේ දේ වචනේ පැහැදිලි කරද්දී අපගේ හිත් දැවි ඇවිලි ගියා නෙමේද? ජේසුගේ වචනේට සවන් දෙද්දී, ජේසුව හඳුනගද්දී, ජේසුව හමුවේදී අපගේ ජීවිතයන් වලට අපි ඉන්න විදිහට ඒ වැරදි පාරේ අපිට යන්නට බැහැ. තවදුරටත් උන්වහන්සේ හරියට අර දොර ගාව ඉඳලා තට්ටු කරන වගේ අපගේ හදවත ගාවට ඇවිල්ලා උන්වහන්සේ තට්ටු කරයි. අපි අපගේ හදවත විරුද්ධ කළොත්, අපි උන්වහන්සේට අපේ ජීවිතේට ඇතුල් වෙන්නට අවස්ථාවක් දුන්නොත්, දිව පූජාවත් නැතන එතනයි වැදගත් වෙන්නේ. ඒ පූප කැඩීම තුළ, දිවසප්පසාද ජේසු අපගේ හදවත ලබා ගැනීම තුළ, දේ වචනයට සවන් දීම තුළ අපි උන්වහන්සේට ඉඩ දෙනවා අපගේ හදවතට, අපගේ ජීවිතයට ඇතුල් වන්නට. අන්න ඒ තුළ ඔබේත් මගේ ජීවිතය තවදුරටත් අර පැරණි ගති පැවතුම් තුළ නොව, අපගේ ජීවිතවල මහා ප්‍රබල ප්‍රාතිහාරයන්, ප්‍රබල වෙනස් වීම අපගේ ජීවිතයන් වලට අත්දකින්නට අපිට පුළුවන් වෙනවා. ඉදා ගෝලයෙන් උන්වහන්සේ හමුවීම තුළ තවදුරටත් ඔවුන්නේ එම්මවුස් ගමනේ ඉදිරියට යන්නේ නැහැ, තවත් වෙනත් ගමකට යන්නේ නැහැ. අපි දේ වචනය තුළ ඇවුන් ගඳන උන් නැවතත් පෙරලා ජෙරුසලමට යනවා. ඉදේව මන්දිරයට, ඒ ප්‍රබල ක්‍රියා සිදුවෙච්ච ඒ නගරයට යනවා.
ඒ සභාවට නැවත වරක් වුන් එකතු වෙනවා එකතු වෙලා ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් තමයි ගෝලයන් සමග බෙදා ගන්නවා අනික් සගයන් සමග බෙදා ගන්නවා ඉතින් ආදරණීය අමිතාති දේවී පුතේ මේ මාස් ගමන වගේම අපේ ජීවිතේ අපි සමහරක් වෙලාවට ජේසුගෙන් ඈත් වෙලා යන මොහොතවල් ඇති සමහරක් වෙලාවට අපි කොයි තරම් දිව පූජාවට ආවත් දේව වචන සවන් දුන්නත් අපි සමහරක් වෙලාවට ජේසු ගැන ගොඩාක් දේවල් දන්නවා ඇති නමුත් අපි ජේසු අපගේ ජීවිතේ හඳුනාගෙන නැතුව ඇති අද දවසේදී අපි මෙනෙහි කරමු ඔබටත් මටත් ඔබේත් මගේ ජීවිතේ ජේසු ඔබට කවුද ඔබ ජේසුව ඔබ මම ජේසුව හඳුනනවාද